පලමුවනදේව ප්‍රකාශනය උත්පත්ති පොතින් උපුටා ගත්පාටහැකේ ඊසාක් මහළු ඇසට පැමිණ ඔහුගේ ඇස්ස නොපෙනෙන තර්මට අඳුරු වීතිබිෙනි ඔහු තම දෙටුපුත් ඒසූ කඳවා පුතා කියා ඇමතිය ඔහු ද ඇයිතාත්්‍යයකයා උත්තරදුනී එවිට ඔහු කතාකොට බලන්න දැන්මම මහලුය කවදාමා මැරේදැයි නොදනිමී බැවින් කරුණාකර නුඹදැන් නුබේ දඩයම් උපකරණවන හි කොපුුව සහ දුන්නරැගෙන වනේට ගොස් මට මූමස්රැගෙන මා ප්‍රියකරන ප්‍රනීත ආහාරයක් පිළියල කර එයගෙනවිත් මට කන්න දෙන්න. එවිට මම මැරෙන්න්නට පෙර නුඹට ආශිර්වාද කරන්නෙමි කියය. ඊසාක්ෂයපුත් ඒසවුට මෙසේ කියනු රෙබෙකා අසාකිෙන සිටියාය. ඒසවුද දඩයම් කර මුවමස් කෙනෙන්නු පිණිස වනයට පිටත්විය. පසුව ඇ ගෙදරතිබුණු දෙටුපුත් ඒසවුගේ අගනා වස්්‍ර රැගෙන තම බාලපුත් ජාකොප්ට හඳවා ඕගේ අදදකහා බෙල්ලේ සිනිිතු හරිය එළුහම්වලින් වසා ඇපිසු ප්‍රණීත ආහාරයද රෝටිද ඔහු අතතැබුවාය. ඔහුද පියාවෙත්ත පැමිණ තාත්තයකයා ඇමතිය. පියාද ඇයිපුතා, කවරෙක්දයි ඇසීය. එවිට සියපාට ජාකොප් උත්තරදමින් මම ඔබේ කොළුඳුල්පුත් ඒසවිය ඔබ කී පරිදිමම ඉටු කළෙමි. කරුණා කරනැගිට වාඩිවී මාගේ මුවමස් අනුභව කරන්න එවිට මට ආශිර්වාද කරන්න ඔබට පුළුව නැකය. ඊසාක් තම පුතුට කතා කරමින් පුතා උඹ මේවා මෙතරම් ඉක්මනින් සොයාගත්තේ කෙසේ දැයසය. ඔබේ දෙවි සමිධානන් වහන්සේ මේවා මට ඉක්මනින් ලැබෙන්නට සැලස්සූසේකැයි ඔහු උත්තරදුනී. එවිට ඊසාක් ජාකොප් අමතමින් පුතා. උඹ මේමාගේ පුත්‍ර ඒ සවද නැද්දැයි අතගාබලන්න කරුණා කරමට කිට්ටුවෙන් නැකය. ජාකොප්ද පියා සමීපේට කිට්ටු විට පියා ඔහු අතගාබලමින් කටහඬනම්, ජාකොප්ගේ වගේ අත්දක නම් ඒසවුගේ හැඩයැයි කියය සිය සොහොයුරුගේ අත්ධකමෙන් ඔහුගේ අත් ලොම්වලින් වැසී තිබුණු බැවින් ඔහු තම පුතා හැඳින නොගත්තේය එබැවින් ඔහු ආශිර්වාද කරන්නට අනමමින් නුඹ මාගේපුත් ඒසවුමදැයි ඇසීය එසේ යයි ඔහුද උත්තරදුනී එසේනම් නුඹ පිළියල කළ මුවමස් අනුභවකොට මානුමට ආශිර්වාද කරනු පිණිස එය මාළඟට ගෙනන්නයි ඊසාක් කියය. ඔහු එය පියාළඟට ගෙනවිට පියාඒය අනුභව කළය. තවද චාකොබ් මිදවෂද ගෙනාවිට පියාඒද පානය කළේය. ඉන් පසු ඔහුගේ පියාවන ඊසාක් ඔහු අමතමින් පුතා දැන් මාළඟට කිට්ටු වී මාසිමින්නැයි ඉල්ලිය ඔහුද ළඟට කිට්ටු වී පියාසිමගත්තේය. එවිට පියාට තම පුත්‍රයාගේ වශ්‍රවල සුවඳදැනී ඔහුට මෙසේ ආශිර්වාද කළේය. බලන්න මාපුතු සුවඳ සමිඳන් ආසිරිදුන් කෙතක සෝදමෙනී. ආසින් පිණිද පොළොවේ සරුබවද බොහෝ දහන්නෙහා මිදුෂද දෙවිදාානු නුභහට දෙනසේක්වා. ජනයෝ නුබට මෙහෙකරත්වා ජාතතිහුණුමට හිසනමත්වා. සොයුරන්ගේ අධිපති නුඹවේවා නුබේ මවගේ පුත්තු නුඹට හිස නමත්වා නුඹට සාප කරන්නාට සාපවේවා නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේවා. දේව වචනය මෙසේය. ශුදවර මතයුතුමන්ගේ සුවිශේෂයෙන් ඔපුටාගත් පාටයකි. එකල ජොහන්ගේ ගෝලියෝ උන්වහන්සේ විතාවුත් පරිසිවරනුත් අපත් නිතරම උපවාස කරමු එහෙත් බ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දै ඇසූහ. ජෙසු වහන්සේ ඔුන්ට කතාකොට මෙසේ වදාලස්සේක. මනාලයා තමන් සමග සිටියදී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝකවියහැකිද. නොහැකිය එහිත් මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණි ඔවුන් ඒ දවසේදී උපවාස කරනු ඇත තාන් රදිිකඩකින් පරණ වස්ත්‍රේකට පඩයක් දමන කිසිවෙක් නැත මන්ද එසේ කළොත් අණ්ඩේටගත් රෙදිිකඩින් වස්ත්‍රය ඇද ඉරුම වඩාලොකු වේ. නවමිදියුෂ පරණ බඳුන්වල වත්කරන කිසිවෙක් නැත වත්කොළොත් බඳුන පැලි මිදියුෂ ඉහෙරි බඳුනුත් නාස්තිවන්නේය. එසේ නොව ඔහු නව මිදියුෂ නව බඳුන්නුල වත්කරති එවිට ඒ දෙකම ආරක්‍ෂාවේ. ගැලවිමදායික සුභාරංචේ නම් මෙසේය. හන්සේ තුළ ම ප්‍රාදර සහෝදර සහෝදරනෙ අදවස්සේ සුද්දෝ සුපෝත තුළ අපි දකිනවා ජොහන්ගේ ගෝලෝ ඇබිල්ලා ජේසු වහන්සේගෙන් ප්‍රශ්න කරනවා අපිත් පරිසිවරුත් උපවාස කරනු හැබැයි ඔබහන්සේ ගෝලි උපවාස කරන්න නෙ ඒයි මේ ක ප්‍රවන්තයන ගොඩක් වෙලාට අපිත් ජෝහන්ගේ ගෝලියෝ වගේ ජිවිතේ වරද්ද ගන්න තැනක් පයෝ. ඇක තමයි ි කරනදේ හරි ලොකුවට කිය කිය යනවා තැන්තැන්වල ඒ වගේ අනිත් පැත්තෙන් අනිත්ඇගේ යහපත වෙනුවට හැම මොහතකම අපි දකින්නෙ වෙරක්ද ඒ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැපාද ඒ මිනිස්සු කවද්ද ද පල්ලියාවේ ඒ ගෑනු ෙන පල්ිය කළුද සුදුත කියලවත් දන්න පාද ඒ මිනිස්සුන්ට කොමද අපි ස්වාමිනොහස ගැනතා කරන්න ඒ මනුස්්‍යය හරිම ලෝබයි පල්ලියට සතමහක් වත්දයිද අපි දන්නවා ඒ මනස්්‍ය ගැ මේ විදියට අපි අනිත් හැම කෙනාටම චරිත සසාතික දර. හැබැයි අපි කීයෙන් කීදනාද ඒ අයගේ යහපත දකින්නේ. ජේසුව ගෝලයෝ ජේසුත් එක්න්නවා. යහපත්දයවල් කරනෝ හැබ ජොහන්ගේ ගෝලියෝ දකින්නේ. ජේසුවේ ගෝලයෝ උපවාසකරපුනැති සිද්ධිය විතරයි. අපේ ජීවිත වලත් මේ කතා වැත්තනේද. බලන් ලොබේ තාත්තා කොච්චර යහපත් වෙන ඇතිද. හැබයි අපි දකින්නේ අපේ තාත්තා ඉඳ හිල්ලා පානය කරන මත් පැන්වීදුරුවෝ විතරයි. අපේ අම්ම කොච්චර මහන්සි වෙන දොබ මවෙෙනි හැබැයි අපි දකින්නේ අපේ අම්මගේ තියෙන මසුරුකම්ම විතරයි සමහර වෙලාවට. අපේ දරුවෝ හරිම යහපත් හබ අපිට පේන්නේ ඒ දරුවන්ගේ කරන පුංචිප පුංචි අඩු පාඩුකම් විතරයි. හැබැයි අපි අනිත් අයගේ යහපත දකිද්දි ඒ අයව අගේ කරද්දි ලෝකයේ කොච්චර ලස්සන වෙේද. කොච්චර සුන්දර වයිද අදවසේ දේ වචචනය ඔබට මට ගන පනිිවිඩේ හරිම ලස්සනයි. අනිත් අයගේ අයහාපත වෙනුවට දකිමුදව අදීනං ඒ අයගේ යහපත ඒ අයක සුන්දරත්වය වචනයෙන් කියමුද ඔයා හරි හොඳයිනේ. ඔයා හරි දක්ෂයිනේ ඔයාට මේ දේ කරන්න පුළුවහන්නේ කියලා. ඇවිට ඒ අය වෙන දරත් වැරේ ඔබ වෙනුව රට වෙනුවෙන් ජේස වෙනුවෙන් යහපත් දේවල් නොකර දේද. අද දේව වචචනය පැහැදලේ සුන්දරයි ලස්සනයි ඔබට දෙන පනිවිඩේ. දකිමු අදේ දං ජේසුගේ ඇහෙන් අනිත් අයව. දකිමු ඒ අයගේ යහපත අයහාපත වෙනුවට. එවිට ලෝකයේ සුන්දරූ පෙනේ ලෝකය ලස්සන පෙනේ ඔබට දැනේ අනේ මේ ලෝකයේ කොච්චන වාස්ත්‍රවාර්දද ප්‍රසංසාත්මකද කියලා. එ වරම ඇදවසේ අපිට ලැබේවායි කියලා අපි ඉල්ලලා යාච්චා කරමු. उबट चेस्पेट है